ෝකෙම වසාගත් මේ කොවි් වසංගත තත්ත්වයත් එක්ක දැන් දැන් මේ මානසික සෞඛ්‍ය ගැෙන වැඩිපුර කතා කරන්නට සිදු වෙලා තියනවා. දැන් පහුගේ දවස්වල මතුවෙච්ච රණාවලදී සෞඛ්‍ය පැත්තෙන් වද විද්‍යාත්මක පැත්තෙන් තවුරු කරපු තවයි එකක රණාවක් තමයි මේ කොවිට් හැදිලා එ කොවිඩ ආසාධනය වෙලා සුව වෙච්චායගේෙත් මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩිය අවදාානයක් යොමු කරන්න වෙනවා බෙවිධ මානසික ආතතීන්වලල්ට ලක් වෙන්න වෙනවා කියලා යිතිවාාර්ථ වල තිෙනවා කියලා. ඉතින් කොහොම වනත් දැන් මාර්තු මාසිදලා අපේ රටේ බොහෝ දෙනකින් වැඩිපුරම හිටියේ නිවස් වලට වෙලා. එතික ගෘහය තුළම ඒ ජීවත්වීම තුළත් මානස්සික සෞඛ්‍ය සමහර විට පිරහීමකට ලක්වෙච්චා අවස්ථාගෙන් අපිට හන්න දකින්න ලැපුණ. කොහොමද මේ මානසික සෞඛ්‍යය මේ වගේ කාලවකබානුවක මේ වගේ රෝග ත්වයකදම ගැත් දවසේ ජීවිතය ටිඩක් ඩ සටහනින් සාකච්චා කරන්නට හෙතුවක්. අර අතන කලා මානසික රෝග පිළිබඳ මනවයිද විසි සධ්ඥතුමා අපේ ජයයාන් මෙන්න්ඩස් වයිදතුමාට අආයි බන්න පතුමාට ඇත්තරම වෛතුමනිි මේ දවස්සොල මේ කොවි් සමයත් එක් මානසික සෞඛ්‍යය ගැන අපිට වැඩි අවධානයක් යොමු කරන්න සිදු වෙලා තියෙන්නේ ඇයි ඇත කොවි. මුළු ලෝකයම බයකරගෙන මුළු ලෝකයම ටැතිගෙන. මුළු ලෝකයම හිටිය මිනිස්සුන්ගේ ජීවිත තිබුණු තත්වය ඳද සම්පූර්ණයම වෙනස් වෙනත් මානසික තත්ත්යකට පත්කරපු අවස්ථාව. ඔකන්ට මතක නං අනිතය කොවි මුලින්ම චීනේ වෝහන්වල පටන්ගත්ව වෙලාවෙේ අපි රුපවාහිනිවල දැක්කා. මිනිස්සුන් කොච්චර තැතිගෙන තිබ්බද. මිනිස්සු දුවනවා. මිනිස්සු සුපර්මාකට්‍රල්ට ගහිල්ලා වඩු ගන්නවා. ටොයිලට රෝල්ස් ගන්නවා. එතවට කෑම තියෙන තැන්වලින් බලෙන් කෑම දා ගන්නවා. දුහනවා. ඒක්කම ඌූහන්වල රෝගතත්ත්වය තවදුරටත් වැඩිවේගෙන එද්දී මිනිස්සු පාරි මැරෙනවා මිනිස්සු වැටෙනවා ඊට පාසේ මිනිස්සු අන්ඩනවා මිනිස්සු විලාප දෙනවා ඉතිං මේ තත්ත්වඇ එක බිහෙත් කරපු වෛ්‍යවරු නැතිවෙන ලොකු රෝහල් වල වෛද්‍යවරු නැතිව වෙන වෛද්‍ය අධ්‍යක්ෂවරු නැතිවෙනවා ඉතිං ඒ වගේම තමයි මෙම පිල්බද මොනවක්කත් ැනගෙන හිටිය නෑ. මුලින්ම කෝවි-19 කලා නමදාන්ඩත් ටිකකාලයක් ටික දවස්කාන ගත වුණා මොකදද මේ මොනවිදිිය වර්සයයක්ද මොනවිදි දෙයක්ද මේ සක්තුන්ගෙන්ෙන්නේ බෑ නොයිකුත් නොතිේ ජීවිතවල උඩ්ඩ යටුකුර කරපු අවස්ථාවක් තමයි මේ කෝවිD-19 කියන අවස්ථාව මේ ලෝකයට ඒමට පටන් ගනිති. ති මංහිතන්නේ. ඒකම මුළු ලෝකෙමීට අනිත් මිනිසු මුලින් හිටයි නිට එකේ ගොල්ලොන් එෙනෑ චීනට විතරයි නිතරටවල්ුවල්ට එෙන්නෑ. හිට පස්සේ මේ ව්‍යප්ත වෙන්ඩ පටන්ගත්තයින් පස්සේ තමයි මිනිස්සුට තේරුණේ තමන්ට වැරදිලා කියලා. තමන් ඉන්න තැන මොකක්ද කියන එක ගැන නැවත හිතන්ඩ පටන්ග. මේ විදි අවස්ථාවන් ගත්තාම බංහිතන්නේ අපිට අපේ ජීවිත කාලයේදම මේ වගේ අවස්ථාවකන මූනතුන් නෙනෑ අපි කාගවත් ජීවිත කාලයේදී මේ වගේ අවස්ථාවගන මුහුණ දෙන්නේ නැතුුණම නැතුවෙච්ච අවස්ථාවයිද මානසිකව ඕනම මනුස්සේ මානසිකව පීඩාකාරිී අවස්ථාවකට පත්වෙන මංහිතන්නේ ඒක තමයි මේ කෝවි් දෙක්ක මිනිස්සුන්ට ඇත්තුවෙච්ච මුල් මානසික පීඩාකාරය අවස්ථාව හොඳයි අපි එහෙම ඇතිවෙච්ච පීඩාකාරී අවස්ථාවට ක්‍රම ක්‍රමයෙන් හුරුණා දැන් අපි කොවිඩ් සමඟ ජීවත් වෙනවා ඉතේ නිසාපේ මානසික සෞ්‍ය පිළිබඳ වැඩි අවධානයක් කයම් කරට වෙනවා වෙරමයක් කරගෙන හගෙන කර යලිත් ජීවිිතෙට් ඉඩක්තෙමු. වෛත තුමනිි මතක් කලා වගේ මාර්තුමාසේ අපේ ලංකාවට මේ ප්‍රබලව මේ ප්‍රශ්නය බලපාන තත්ත්ව යක්ක්කාවේ මූහන් ඩලින් පටන්ගරගත් අපි ඉතිහාසේ දැන් ොඳට මතක් කලා. දැපට ජීවත්වෙන් වෙලා තිනොද මාස හතාටකට එහාගේ නිසා කොවිඩ්ක් දැන් අපේ සෞඛ්‍ය තත්ත්වය මනසික කොතනද. ඇත්තම මුල්රැල්ලිදී මිනිස්සු පුරුදවෙලා හිටේ නෑ මේ වෛද්‍යේ ෂස්ටයා ඇත්තමයි. මො ආවරණයක් එමනැත්තන් මාස්කෙත් දාණ්ඩ පුරදු වෙලා යිටයේ සාමාන්‍ය එදින දා ජීවිතවෙලදී. සහ එදිනදා රැකාවෙදී. ඒක මුු මුළු ජනතාවටම කරන්්ඩඕනවිච්ච අවස්ථාවක්. මහිතැන් ඒකත් ලොකූ වෙනසක්. මොකෝ මට මතකයි මංම වෛදවරක් ෙන්ඩ පුහුණුුව එච්ච දවස්ත අවස්ථාවන් වල මුලින්ම අපි ශල්්‍යගාරවලට ඇද්ද අපි දාණ්ඩෝනේ මාස්ක එකක්ය මාස්දාල ඉන්න එකම හරි අමාරුයි මාස්ක අදදාල ඉන්නකොට මුණ ඇතුළෙන් කසනවා වගේ තියාගෙන ඉන්ඩ බෑ ඉතින් අපි පැය දෙකතුනක් ශල්්‍යාගාරය ඇතුළේ ඉන්නේඒ බලනකට තමතරව අපිට මේ මාස්ක එක දාගෙන ඉන්න එකම ලොකූ අමාරුවක් පීඩනයක් මේකම ලොකු පීඩනයක් ඊට පස්සේ ඒ පීඩනයට මූුණ දෙන්න මුළු ලංකාවම මිනිසුන්ට මුළු ලෝකෙම මිනිස්සුන්ට පු වඩ ව මං හිතැන්නේ දැන් අපි ඒ මානිස්කය තත්ත්යෙන් සෑනදුරට මිදිලා මාස්ත්‍රය ධානක මාස්කයන් නැතුව ඉන්න එක තවයික් කෙනක් එක කතාකරද්දි මාස්කයන් නැතුව හිටියම අපිඩනිගන් දැන් හරි ඔොඩ්ඩ වගේ ප අඩුුවක් අඩුවක් වගේ ද ලැජ්ජාවක් දැන්නවා එතකට ව්‍යායාම කරද්දි මාස්කයා නැතුව දැන් ව්‍යයාම කර්ඩ බෑ මොකෝ ව්‍යයාම කරද්දි අ කටින් කටිනුත් වාතය එළියරදානෝ ති ඒ කොවිට්යන මනුසේකුතේ විදියට ව්‍යායාම කරන්නකොට එයාගෙන් පැතිරෙන්ඩ තියෙන අවස්ථාව වැඩි. ති ව්‍යයාමයක් කරද්දිත් මාස්ක අදදාගෙනින්ට තර්මට වගේ මනිස්ුදැම් පුරුදුවෙලාතිනම් ගොඩක් අය පුරුතුවෙ ලති. එතකොට ඒකත් එක මානසික තත්ව වගේම තමයි මේ ක ඇතුලටම් වෙලාදී නිවසටම වෙලාදී නිවසේ තමාගේ වත්තට වෙලායිදී. මොකෝ ඔගල දන්නවා කොළඹ විශේෂෙන්ම කොළඹ මේ ප්‍රශ්නී තා මතු උකරවුණා මුල් පාර්ත් එතකොට කොළඹ ගොඩක් ඉන්නේ නාගරීකව ගොඩක් අය ඉන්නේ ගෙවල්වල අර ඇත්තම ඉන්නේ උඩා ගවල්ලන්නය ඉන්නේ පංගු පේරුවට කනැ ශිප් එකට සමාරඔය ඉන්නවා සමාරක්කාය රෑ ඉන්නවා එක අපි දකිනවා පාරිසෙල්ලං කරන කට්ටියක් නිදාගෙනඉන්නොකට තොටම් ගොඩක් අයකි ෙවල් පොඩි දන් පොඩි ගෙවල්ලල ඒ මොක්කොම කටියකට ඉන්ඩ පුළුවන් වාතාවන්නේ මිනිස්ු පුරදු වෙලා හිටයෙ නෑ ඒත් මේම රෝගෙන් බේරෙන්ඩ නං මෙම රෝගයේ තවක් කෙනෙක්ට නොහැදන්ඩ නම් හැදිච්චක්කෙනක්ෙන් තවක් කෙනෙක්ට නොගිහි ඉන්ඩ නම් මේ ගෙදරින් අනිද්ගෙ දෙෙක්ට නොගඉඩනම් කෙතරඉඩ කියන මානසික තත්ත්වයකට එන්ඩවුුණ හැබැයි ඒ මානසික තත්ත්වය මමහින්නේ මම හිතන්න මෙමයි අපි ලොකූ රේසකදදිරවා මේ පෙබරාරි මාසිට ඉස්සෙල්ල වෙනකල් අපි ලොකු රේසකදදිුවා දල දුවල දුවල රේෂකය මිනිසුන්ට ඇත්තුවෙලා වගේ තිබුණේස සරලා භාර්යාවටයි සැමියටයි කතා කරන්නට නිදාසය කතා කරන්න නිඩක් තිබබෙනේ අම්මලාට තාත්වලට ළමයි නිදහසය කතා කරන්න ඉඩක් තිබබෙන. අයිය ළමල්ලිලාට කතා කරට නිදසක් තිබ්බෙන. එක එක මේ පන්තිවල්ටයන්ඩ පන්තිවලින් තව පන්තියකින් තව පන්තියකට කෑමකන්නේ මග කෑමකන්නේ බස් එක කෑමකන්නේ කාරකක් ඇතුළි නැත්තන් කෑමටිය කන්නේ නෑ ගිලිනවා. මේ උක්කොමත් වලයිනුත් නොයකුත් නොයකුත් අහිත කර මානසික තත්ත ග්‍ර මතුවෙලා තිබුණා ඒ ඒ වෙනස්ස අපි දැක්ක අපිත් අපේ තිබුණු ළමාකාලයට වඩා සම්පූර්ණය වෙනස්විදේ ළමාකාලයක් දැන් ළමයිටක් මතු වෙලා තිබුණි ඉතින් එ නැවත සිතා බලන්ට එකනිගාගේ ප්‍රශ්න එකිනිෙකා අතර තියෙන සම්බන්ධතාවේ දුරස්වීම් ලංකර ගන්ඩ පුතාට තාත්තට අම්මට දුවට එකට පවුල ගැන කතා කරගන්න හොඳ අවස්ථාවක් හිතන්නේ මාර්තු මාසින්දන් සෑන අවස්ථාවක් තිබුණ මංහිතන්නේ ඒක ඒ විදියට ප්‍රයෝජනයට ගත්තන එතකට බලන්ඩ බැරිවෙච්ච පොත් තිබුණ බලන්ඩ බැරිවෙච්ච නොයකුත් සටහන් තින්න තින් නොකුත් බලන්ඩ ැරිවෙච්ච දේවල් තිබුණ අත පසුුවච්ච දේවතින් මේ මහිතන්නේ ඒක අවස්ථාවක් කර ගණ්ඩ තිබුණ ඒකින් නොයකුත් දි හොඳ මානසික තත්යකට මානසික තත්ත්වය උසස් කර ගැනීම පත්වයකට පත්වෙන්ටතිබුණ පංහිතන්නේ ඒක තමයි කෝවි-19 වලින් එක සම්බන්ධතා එකතු කර ගැනීමට සම්බන්ධතා යළි නගා සිටිවීමට කාලය කියලා මම හිත. ගිලිහිලාගේ සම්බන්ධතා යළි අලුත්කරගන්න ලැවිච අවස්ථාවක්. හැබැයි සමහාර පවුල්වල අර නොහුරු නුපුරුදුගතිය නිසා අර හැල්මේ දුවපු ඒකාරය ට විරාමයක්තියපු නිසා ගෙවල් වලත් නැති ප්‍රශ්න ඇතිවවෙච්ච අවස්ථා පිළිබඳ වාර්තා වුුණම් අපේ එකන කතා කරගු විරාමයක් කරන්න. හොඳයි විරාමෙන් පසුවේ ඇලිත් අපි ජීවිතයට ඩක් දෙමු. වෛදතුමනි ඔබතුමා කිව විරාමයට පෙර කොවිට් බලින්ං මේ පවුල් ජීවිතවලට වෙච්ච සෙත හොඳ. ැයි කම තව පත්ක් පිට තොතුර වාර්ථාවුණන. අර නොහුර නපුරදු ගතිය ගෙදරටම කොට වෙලා පවුලක් විදිහට ඉන්නකට. දැම්ක පුරද්ධකුත්නන අම්මතාත්තා කතා කල්ලා දරුව එකට එකකතු වෙලා කා කල පුරද්ධක් නති ගතතියක්ඇතිබුණ. අර දර්ගකකාලම එකට ඉන්නකොට නැති ප්‍රශ්නත් ඇතිවුණ ඒ පිළිබඳත් තොරොතුරවාර්ාවන. ඇතෙම නැති ප්‍රශ්නත් ඇතුන්නා කියලා. අපහ බැයි ඒවා පර්්‍යාශනාත්මකව රිටම හොයා ගත්ත වගේ දත්ත නෑ වාර්ත වනා නොයකුත් විදිේ හැලහැප පිලි කලගෝලහර අඩ දම්බර එතකොට මේවාග පතිහාර එතකොට තේරුම් ගැනීම තිය නොතේරිම්කම එතකොට සැකය සැකයත් එක් මතුවෙච්ච නොකුතිදේ පීඩාකාරරි අවස්ථා සමාරකාස්ථාව දී ගටි බැට එමනැත්තං ඇියසස් නොකුතිද ඒ වගේ වෙච්ච අවස්ථා සහ මත් පැන් තිබ්බි නැති වුණට සමාරකාය නොකුතිදයේ පෙන්වට ඇබැවී එතකොට ඒ වගේ අවස්ථා නොයකුත් විදිේ අවස්ථා ඉස්සරට වඩා වැඩි කියලා නොයකුත් තැන්වලති සමහරවිට උළුප්පාකිවමක්ද දන්නෙත් නෑ ඒ වනාට අ දෙදනෙ තුන් දෙන කතර දෙන ටි වැඩිවෙලා ඉන්නකොඩත් එක ඇතිගතියක් තියෙනවා ති මේක ඇතිගතියක් ඇතිතරමට ඇතිවෙන්ඩ උනමත් නොයකුත් විදිේ ප්‍රශ්න ඇත්තුවෙලා තියෙනවා. එතකොට ඒ හේතුව නිසා නොයකුත්විදිේ හැලහැපපිලි මිස්සන්ඩ ස්ටෑනිං තේරුම් ගන්න ඇතික ඒ මාන් ඒ වගේ තමයි එන්ඩෙන්ඩගේ ඇතුලේ නිවස ඇතුලෙම ඉඳලා ඒගේ දරිද්ධ ත්‍රාවය ලොකුවට බලපෑවා මුදල් නැතිකම සර වැඩ හිමි වනා මකෝ අපි කිව්වට මේ පොතක් කියනවා පොතක් කිය වන්ඩයි කියලා සමාරක්කා අයට පොත් කියවලම පොත් කිය පොතක් පත්තරැ කියල පුරුද්දක් නැතුව ඇති සමාරක්කයි උදෙන්ඉදම් හැඳෑන කල් වැඩ කරන පාට්ට කොටුනාම ඒගොල්ලෝ ඒ කොටුවීම නිසා මානසික නොයකෘතිදේ ආතතිවලට පැමිණවා. ඒ මාත්මානසික ආතතිවලට පැමිණීම නිසාම නොයකුතුවිදේ මේ ප්‍රශ්නවලට පැටිලිච්ච අවස්ථා අපි තේරුම් අරගත්තා අපිට තේරුණා එ වගේම තමයි කොරෝණාව පිළිබඳ අනිසි බයක් කොරෝණාව පිළිබඳව තියෙන්ඩෝන බයට වඩා අනවශ්‍යවිදි බයා මේ කොරෝණාවයාට හැදු නද කියලා බයක් ලෙඩෙන් හෙට හැදේ දැන් හැදයි තව ටිකගින් හැදෙයි නඒ වගේ නිකම් අනවශ්‍ය විදි පීඩාකාරී තත්ත්වයක් අනවශ්‍ය විදියේ මේ පීඩනයක් හොළුවට ආපු අවස්ථා ගොඩක් වාර්තාව ඒව ගොඩක් වාර්තාව වන අපි මනවයිද විශෂක්ි නලුම් විදිහයට අපි දැක්ක රෝගිං විදියට මේ විදියට අවස්ථාවලද ඔවුන් අපි වෙත නොයකුත්තුති දේ විසිදුම්සාහ ගැනීම සඳහා පැමිණෙනවා. හොඳ ඇවයිතුමනි මහිතර දැන් අපිඒඒ මේ තත්තු ඇත්තේ ක අපට තව දන්න නැහැ ඇදැන් අර කොච්චරකාල ජ්ජීවත්වෙන්න වේයිද කියලා දැන් අපි හිතාගනන්න අ රබතුමාකිවූ වවාගේ රාණවශ්‍ය බියක් ඇතිකරගන්නවා ැන්ක හෙට හොඳන හොදවෙන්න නඇතිවවෙයිද තව කොච්චර කල් තියෙයිද අපිට මෙහෙම හැමදාම ඉන්ඩ වෙයිද උන්න ඔයවගේ අනියත බියක්බීතියක් ඇතිකරගත් අවස්ථාතියවා. ැයිද ඇත්තරම බැලුවත්වයතුමනනි අපට තව සෑහන කාලයක් මේ කොරුණාවත්ක ජීවත්වවෙන්න වෙයිනේ. කොරනාවතික සෑහන කාලයක් ජීවත්වෙන්ට වෙයි. අපි මේ අලුත් තත්ත්වයට සාරීරීකව මෙම මානසිකවත් හැඩ ගැහමක් සිදුවන්න වෙනවා මයි. ඉති මේගේ ප්‍රධාන කොරනාව නොහැඩී සෙන්ඩනම් තියෙන ප්‍රධාන ඒතුකාර්ග දෙක තුනයි අපිට කරන්න තියන ම සරලකාර ම සලයි එකක් තමයි හොඳටම අත්හෝ දන්ඩම් ඒ පිරිසිදුව තියාගන්නේක මුුණාවරණයක් පාවි්චි කරන එකඒවගේම එකනිකාතර මේ පරතරය දුරස්ත භාවයක් පවත්තා දන්නේ අප රටි මිස්සු පුරුදවෙලා යිතිනෑ මේ දුරස්ත භාවය කියන එක මොකෝ එක එක්ෙනගේ පිටි පස්සෙෙන් හැපෙන රර්ම මයි ගොඩක් අවස්ථාවන්ද මිනිස්සු ජවත නති මේ මේ දුරස්තභාවේ රැක වලා ගැනීමඒ වගේම තමයි කියල තියෙනන එක්කෙනෙක් සමඟ මිනිස්තුු දහායකට වඩා වැඩිවෙලාව එක සංවාදී යෙදෙන් නැතුව ඉන්ඩෝන එක මංහිතැනඒගත් අපි ධනාත්මකව ගණ්ඩෝන් නිකාං වැඩිවෙලාවක් නිකං අනවශ්‍ය විදියට කත කරන්නේ නැතුව ඒ ඒවිදේයට හිටියොතින් වංහිතන්නේ මේ කොරෝණාවයිට තියෙන බය නැතිකරගන්න පුළුවෝ. හොඳයි දි අපේ බය නැති කරගන්න වගේම අපිට සාමාන්‍ය ජීවිතය කොරනාව සමඟ ගත කරන්නේ කොහොමද අපේ මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරගන්න කොහොමද අපි සමාජයක්ක එක ගණුදරු කරන කොට කොයි විදිහයටද අපේවත් පිළිවෙත් වෙනස් වෙන්නට ඕන ඒත් එක්කම අපේ නිවසේ අපි කිව්වගේ දැන් අපි දන්නන්නේ නැහැ දැන් අපි දෙවන රැල්ල ඊට පස්ස අපි දන්නන්නේ නැහැ දිියයට මොන වගේ තත්වයක් ඇතිවේද කියලා මොකද තවමත් මේ සම්බන්ධයෙන් සීට සීයක් හරියට නවත වෙ. එන්න තක් හොයාගෙන නැහැ. ඒේක නිසා අපිට මේකට මුහුණ දෙමින් ජීවත්වෙන එක තමයි හුරුවෙන්න්නට ඕනෙ. තර මානසික සෞඛ්‍ය පිරිහෙන්නේ නැතුව. ගෙදර සාමාජිකයුත් එක්ක. අපි කොහොමද නිරෝගීව ජීවත් වෙන්නේ. අපි කොහොමද සේවස්ථානයේ දී අපේ තියෙන පීඩනයන් පිට කරගන්නේ නැතුව. එකට එකතු වෙලා මේවෙලා විජීවත් වෙන්නේ සමාජයක් විදිට අපි කොහොමද එකට එකතු වෙලා ජීවත් වෙන්නේ. අපි ඉදිරියේදි කතා කරන්න ඕන මාතෘකා මේ ඉතිගේ ිරිසාපි වයිදතුත් එක් අපේ පිබඳ විදිියයේ දි සාකච්චා කරමු. අද දවස අපිස්තුතිබන්ත වෙන අපේ මනෝවාද විසිස සංජාන් මෙමන්ඩිස් මතාට උබුතුමාගේ වටිනා කාලේ අපේ වැඩසටහන්ට ලබා දුන්නාට එමනම් එතුමාට සමුදෙන ගමන්ම ජීවිතයටඉඩක් වැඩසටහනින් අපිත් සම්ගිනයාව සුබදවසක්.